සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මෑතක දේශනා කරන ලද බුදු ගුණ කර්මස්ථානයේ වැඩිමේදී ආගන්තුක කර්මස්ථාන වැඩිමේදී මෙන් තේ වැඩි ඒමක් සිදු නොවේ. වගේ ගැටලුව නම් මෙම කර්මස්ථානයේ ලැබෙන ආරක්ෂාව ආදිය ඉත වැඩිමත සඳහා පවතීද? එසේ නොමැතිනම් එය මෙනෙහි කරන වාගන වැනි කර්ම මත සදාපවත්ය කියන්නේ ප්‍රඥාවක් ආන. මේ කර්මස්ථානේ එක්කෙනෙකුටම සියල්ලම සම්පූර්ණ වෙන්නේ නැහැ. අර අපි ඉස්සරහ කිව්වේ ඔකයි සංසේ දන්තුර කර්මස්ථානේ වින්ද කර්මස්ථාන 10 ගානක් පන් දීලා දෙනවා එක එක විදිහට නේද. ඒ දීලා දෙන ඒ බලාපුවා මේකේ සමාන ගැළපෙන එකක් කියන්න ගැළපෙන එකක් අවුයි. ඉච්ඡාදී විගක් හරි මේ දැන් මේ නව විදිහට දෙනේ වහරි කොහේ හරි ඕකට ගැළපෙනවා තමයි. ඒ කවුරු හරි ඊට ගැළපෙන්නේ කර්මස්ථානෙට සුදුසු ඉන්නවා. ඒ එහෙම කියන කර්මස්ථානයක් ඉතින් යම් කිර වැදෙට හේතු තියෙනවා ධර්මතාවයකින්. ඒව කර්මස්ථානයක් පිට වෙන අවස්ථාවක් වගේ නේනවා. හැම මහාවත් වෙන අවස් බුද්ධයන් මේක දෙන්නවා කියන ඒ ලෝකල බුද්ධයන් වහන්සේගේ ඥානෙ වට නැහැ. ඒ විකක් නෙමෙයි මේ කියන්නේ. නමුත් එක්තරා ධර්මතාවයක් තියෙනවා. ඒක මම දන්නේ නැහැ. සමහරවිට ගැහිනුට ගැළපෙන කර්මස්ථානෙ සුදුසු කැවිදිලා ඉන්නවා නම් ඒකට ගැළපෙන කර්මස්ථානයක් පවාදී තියෙනවා. වාසේ වේලා බැලුවොත් එහෙම ඒකට සුදුසුකම් ඉන්න නිසා ඇවිදියේ. ඒක නිකන් එන එකුනේ ඒක හේතුඵලය. ආදාහක් ලෝකලා බුදුරණා දෙනවා වගේ ආශිර්වාදයක් කියලා මම හිතන්න පුළුවන් ඇත්තටම කියන්නේ. ඒ ආශිර්වාදයක් ගොනු වුණා නම් ඒ හේතුවේ හර කියන්නා වූ සුදුසාට සුදුසු යහපත ලැබෙන මාර්ගයක් පෑදිලා දේශනාවක් හිතන්න පුළුවන් ඒ. එහෙම වාක්‍යයක් කියන එකයි මම දන්නේ ඉතින් ඒකට කියන්න බෑ. තව කෙනෙකුට මේක දුරුදු කියනවා එහෙනම් කර්මස්ථාන දෙන්නේ කියාවක් නෑ ඒක ලෝකලා බුදුන් වහන්සේට තියෙන කියාවක්. නමුත් අනිවාර්ය අවස්ථා තියෙනවා. ඒ නිසා මේකෙදි සමාල්ලා දෙන කර්මස්ථාන ඒ දවස්වල විශේෂ කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු ලබන. මේ පාන ගැටළු විඳීමත් ඒවා. ඒකෙදි වැඩිහාරියක් ඒ දෙන්නේ විසාස විද්ධකෙනෙක් වැදගත් වෙන නිසා. සියල්ලන්ට 100% එක සමාන නෑ. අනිකා මේ තමයි මේ ඉතල 5000 10000 ලබාගත කෙනෙක් ඉන්නවා නම් ਉਹ කන්න 100ක් ඒවත් මගේ උත්තරයක් හම්බෙන්නේ නැහැ. මම මේක දැනගෙන කරනවා නෙමෙයි. ඒ සමාධිතිය වුණ මේට වඩා වැඩගත් දුක් ගලෙක මේ තේරු කරගෙන අදාතන 4-5 නිදහසට කොටසක් අදයිලිලා ඉන්නවා වගේ දැනුනොත් ඉතින්. දැනනවා කියලා ඒක ඉරිදීන වගේ දැනෙනවා නෙමෙයි. ඊට ගැලපෙන ධර්මයේ නිකමනේ ඉන්නේ. මෙන්න මේ කර්මස්ථානේ නැත්නම් මෙන්න මේ දේශනාව වැඩි දුර කරන්න ඕනේ. අනිත් ඕන එකක්වත් අනිත් කිනුර ඕන එකක්වත් නෙමෙයි මේකේදී. ඒ ධර්මයේ ස්වභාවය. දා සමාධියක හැටි ඒකයි. ඒ අනේ හැම ක්‍රමයකින් එහෙම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක අත්වෝනෝනේ විදිහට කරනවා තම තමන් තේරුම් ගන්නට යම් කිසි කර්මස්ථානයකින් වැදෙනවා නම් ඒ වැදෙන කර්මස්ථානේ භාවිත කරන්න. ආසාවගෙනේ කොහොමදේ කර්මස්ථානයක් වැදෙනකොට බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කිසි දෙන්නා වූ සම්බන්ධතාවය වැඩි වෙනකොට ගතියට ගතිය සම්බන්ධ නිසා ආශිර්වාද රැකවලන වළකින්නේ නැහැ වයින්ද. ඉතින් මේ මාධ්‍ය පැහැදිලිලා එනවා. ඒක වලකින්නේ නැහැ. එනිසා ඊගෙන මොකක් පාස කරන්න ඕනේ. තමන්ට ගැළපෙන වැදගත් කර්මස්ථාන වෙත්‍රි ගන්න. වඩලා බලන්න. ඔය පොත්වල තියෙනවා 25 අතුලේ එක එක පොත්වල. ඉතින් ඒව අරගෙන බලන්න දෙන්නේ. වඩනකොට තමන් ඉතලා කියවාගෙන නෙමෙයි වැඩිපුර කාවැදින දෙවි. ඒක දකින්න පටන් ගන්නේ නිකන් කියවාගෙන දෙනකොට කර්මස්ථාන විග්‍රහය කියවාගෙන යනකොට. ඇඟ කිලිපොලාගෙන වායි ගිහිල්ලා ආවි එක යනවා. ඒක දකින්න පටන් ගන්න. සසර බය වැඩිපුර පේනේ වායි. හිත ප්‍රහාදී වැඩිපුර නැගිනේ වායි. ඔහොම කර්මස්ථාන වාක්‍යය බලද්දි හේත් කාවද ඒක බලන්න. වතුරු වෙනස පිළි. සියලු කර්මස්ථාන එයා සමාන වෙන්නේ නැහැ හැම කෙනාට. එක්කෙනෙකුට වැඩි දෙක අනෙක් කෙනාට හරියන්නේ. මොකද අරක තමයි අර ඉන්දිය නාහත් වෙන නිසා එක්කෙනෙකුට පේනවා ඒක හරියන්නේ නැහැ කියලා. ඒක සමුන හොඳට වැඩි. අරයන් වැඩනවා කියලා මම වැඩනවා බලුවොත් වටේක වැඩින්නේ අපිට මේ එකක් වැඩි. අන්න ඒකයි කියන්නේ. ওই චරිත සියල්ලටම ගැලපෙන විවිධ කර්මස්ථාන ඕ සියල්ලම නිවර්ත යොමු වෙන්නේ. ලෝකේ යථාර්ථයේ වෙන නිවනේ සාරාර්ථයේ වෙන කර්මස්ථාන වැඩිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගේගා තියෙනවා. ඒ වගේ මේ කර්මස්ථාන වැඩි වීමේදී විවිධාකාර මාර්ග බාධක එනවා. ඒවා කැපිලා යනත් කර්මස්ථාන වෙනවා. ඒවත් මේ වෙන්නේ වල තමන්ගේ මොනවා හරි තියෙනවා මොනවා හරි
අනවින පොඩි වින වන්දන ආදි වුණ මෙහෙම කින ලෝකේ නැති නේ මේවත් මේ විවිධාකාර මාන පහක්ක බලවේග හා සමාන විවිධ ක්‍රම මේ වගේ දේවල් වලින් හෝ බාධකයක් පැනලා තියෙනවා ඒවා කැපිලන්න කර්මස්ථානය සමහර ඒ තමත යකිලි බාධකයක් තියෙන ඒ කර්මස්ථානය ගන්නකොට ඒක ඇටිය යනවා ඉතින් එහෙම ක්‍රම තියෙනවා ඉතින් එදා හැම එකකටම කර්මස්ථානය එනවා සියල්ල හැම වෙලේම සංගායනා කරන්න මේ වෙදෙන්නේ ඒවා අගින බලනකොට මට මේ වැඩේ අජීර්ණයක් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක මේ බින වන්දනත් එක්ක ඔක්කොම කැපිලා යන එකක් මේ කර්මස්ථානෙින් පේන්නේ. බුද්ධ වදී ධර්ම වදී සංඝ රත්නය ආශිර්වාදයේ මෙන්න මේක අනවින වන්දන කැපිලා තුනු විදිහට යන එකේ කර්මස්ථානයක් කියන දේ මේ මුල වන්දනවා. අර වඩලා බලනකොට සමහර තේරුම් ගන්නවා බඩ කැක්කුම් කරලා ඒක අන්තර කියලා වැටි විදියට යන දෙවි යන්නේ ඉතින් හොස් ගලයි. යහ බලනකොට කුණු උලක් එක ලේස් එකලා වැක්කෙලා හිටි සමහර වෙලාවට අර කුණු එහෙමත් අවස්ථාවක් තියෙනවා. අර දෙවිත පුර හදවන්න බෑ ඊට පස්සේ. මේ වගේ ඒවා අන්තර යතර මාත්‍ර හොයන්න දෙයක් නෑ. තමා තී බුද්ධිම කර්මස්ථාන බලන්න. බලනකොට ඔය එකක් තියෙන එක අපි තෝරලා හරියන්නේ නෑ. අර තමා මේක රෙන්න නේද? ඒක එක එක තී කරලා කියවලා බලනකොට ඕ තීරෙන්න පටන් ගන්න. තීරෙන්න පටන් ගත්තාම මේ දැන් පොළවන්න. ඒකේ ප්‍රතිඵල ලබා ගන්න. ඊට පස්සේ කාය සැහැල්ලු වෙලා අර ගිහ ගැටි නැති වෙලා අමොක වැල්මවා දිනුන ගැටි නම් මික්සිත් ගැටි ඒවා බුදු වෙලා ගමක් නෙමෙයි හැදිලා ඉන්නේ. මේ ශක්තිය මුත් එක තමයි මේ කර්මස්ථාන යෙදින සකස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම අරගෙන වරකට මුතු ඒක වඩලා මේ හොඳට තෝරා ගන්න. එකක්ම කියන්න දෙයක් නෑ සමාහදාට එක අවස්ථාවක් එනක අපි ඒකින් ගිහිල්ලා. ඊට පස්සේ ඒකින් ඊදිහට යන්න බැරි වෙනකොට තවත් කොවිලා එකක් අරුණා ඒක වඩා වැඩි එකක්. ඊට වැඩි වැඩිපුර චිත්ත ප්‍රහාණිය ඇති කරන එක. ලෝක අසාරත්තේ වැටෙන එක. ඔහොම එකින් එක අහුවේ. ඕකින් හරි වලාගෙන යනකොට එකින් එක අපි දැනි. කාගක්තේ දේශක්තේ මහත්තේ පෙරතවලා දැන් අපේ විලාය කරා. පෙර තිබුණ රාග රූපිතේ දැන් නැහැ නේ. උඹක් අදුයි. නැතර නැන්න ආපෝ. හරි ඇතලපත් වෙලා. එහෙම නැහැ. නමුත් ඉස්සර කිච්චි යතිය දැන් කොච්චර අදුද? ඉස්සර නම් හරියම යනකොට කොල්ලෙක් දැක්කහම ගෙල්ලක් දැක කරුණේ දී දෙන්න පුළුවන්. පොඩ හරි ඉගේ මරලා හරි යන්න හිතෙනවා. මොන හරි බලක් මොකක් කරලා යන්න හිතෙනවා. දැන් මොකද? වැඩක් නැති මෝඩ වැඩ. දැන් මට එහෙම තේරෙනවා. දැන් ඉස්සරවාදී හැංගීම් එන්නේ ඒවත් කොලොක්කම් කරන්නේ. ඒවත් පස්සේ දුවන්නේ. දැන් හැංගීම් එන්නේ. එහෙනම් හිත වැදගත්. කොහොමද ඒක ආව මොනවා කරන්න කිව්වද? කල්පනා කරලා බලන්න. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ හැටියට මම මෙහෙම බලලා අහලා තියෙනවා. අනේ මේ ලෝකේ අසාරත්වයෙන් පිරලා තියෙන ලෝකේ මායාවන් මායාව පොඩු මරෝපුල් නිසා. ඒවැය කවදා බැලඳ හරයක් නැහැ කියන කතාව ඇත්ත කියලා මට වැටහුණා. ඒ නිසා මම දැන් ඉස්සරවාදී හිතේ ඉන්නේ. ඒවා මම හරයක් නැති දේවල් කියලා දැයි වැටහෙන්නේ. ඒක නිසා මම ඉස්සරවාදී ඉවත් කරලා ඇදලා ඒ අයක කතා කරන්නේ එහෙම ඇතුළු කරන්නේ ඒ අයක කතා කර කර ඉන්න ඊ ආස්වාද ඉස්සරවාගේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ ආරි මාර්ගයේ වැඩිලා වැඩි කියන දැනගන්න ලකු බුදුරණහා කියන රාමිනි ධර්මයේ සම්දිත්තිකයි සම්දිත්තිකයි කියන එක බෞද්ධ කියන ආ කොහොමද ඔප්පු කරන්නේ ඇයි බවන පෙරතිච්ච රාගේ ඔබ තිබුණාද ඒ රාගේ යම් දවසක අඩු වුණා නම් නැති වුණා නම් ඕක තේරෙන්නේ නැහැ ධර්ම එහෙම තේරෙනවා ඒක තමයි ධර්මයේ සම්දිත්තිකයි කියන්නේ පෙරෝපට යම් ද්වේෂයක් දායයක් තිබුණා නම් ඒ දුෂ්ට ගතිය දේශයේ යම් විදිහකින් අඩු වෙලා කියන එක තේරෙන්නේ නැහැ. සල්ලි හැම ගාන අඩුලා නම් තේරෙනවා. ඒක තමයි මේ ධර්මයේ සම්පීත්‍ය කියන්නේ. පෙර මොහේ මුලාලා තේරුම් ගන්න බැරුව හිට ඕකට. නම් දාපු කරා වැටෙන්න දෙන්නේ පටන් ගත්තා වෙනද තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒක තමයි මේ ධර්මයේ සම්පීත්‍ය කියන්නේ. ඔය කාරණා තුනින් වෙන සම්පීත්‍ය කියන්නේ මේකයි. තමන් කිසිම දැකිය යුතු කර මොකද්ද කියලා කිව්වේ නැහැ නිවිතරයි. ඒ තව තවම විසි දෙකේ ඉති සම්පීතිය කියන්නේ එකයි කියලා තේරුන්නේ. අන්නාර විග්‍රහයෙන් තේරෙනවා. මොකක්ද දෙකේ ඉති? රාගයේ දකියේ ඉති රාගත් හේවිම දකියේ ඉති. ද්වේෂය කියන්නේ මේකයි දැකේ ඉති ද්වේෂයේ හේවිම වෙනමයි දැකේ ඉති. මෝහය කියන්නේ මේකයි කියලා දැකේ ඉති මෝහයේ හේවිම වෙනමයි කියලා දැකේ ඉති. ඒක දැකලා මෙන්න මේවතු වාද්‍යයක් තුළින් මෙන්න මෙහෙම දැකලා මෙන්න මේ ආකාරයෙන් ඒක අසාරත්වයේ වෙනහිලා ඒක මානසිකව ඉවත් වෙනවා කියන්නේ. නැත කොට ඉන්න කෙනෙක් හේතු නැතුව ගියා. අර නිම අත්හැල්ල කියවද කියලා. යම් අත්හැරීම නොවැල් මක් විදී වකුලාද. ඒ අත්හැරිත නොවැලිත විදිහට හරිය සාන්තයි ප්‍රණීතයි. මොකක් නිසාද? ඒක ඉස්සරහට මිච ගිරි දැන් නැති නිසා. ඒක තමයි නිව. ඒතුළු කියන නිවල නෙවෙයි. ඒකේ බුද්ධාමිහි දකවත් ඒක නිවල නෙවෙයි. අත්හැරිත හරිය නිව. ඒතුළු කිය අත්හැල්ල ඉවර නැහැ. අත්හැල්ල ඉවර නැහැ තමයි මාර්ගය වදා ගන්න විදිහ. ඒකයි නෙවෙයි. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.